මෙම සංසදයේ සමාජිකයන් ඊයේ දිනේදී මානව හිමිකම් කොමිෂන් සභාවටද කැඳවා තිබූ අතර ඒ ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබෙන ශිෂ්‍යත් විභාගය සම්බන්ධයෙන් පවතින පරීක්ෂණ සම්බන්ධයෙන් සමාලෝචන සාකච්ඡාවක් සඳහායි මෙම අවස්ථාවට මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයා මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් දෙක්ව තිබෙනවා. කෙසේ වෙතත් ශිෂ්‍යත් විභාගයේ ප්‍රශ්න අටක් පිටවී ඇති බවට දෙමව්පියන් කරන චෝදනාව හේතුවෙන් ඒ පිළිබඳ ඔවුන් සතුව තිබෙන සාක්ෂි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට එම දෙපාර්තමේන්තුව දෙමව්පියන්ට දැනුම් දුන්නා. අපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක් ලැබුණා. මේ තියෙන සාක්ෂි ඔවුන් වෙත ඉදිරිපත් කරන්න කියලා. ඒ සියලුම සාක්ෂි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙනුවෙන් කායතත්වයක් මේ කිවරණකම් අපි බාර දෙනවා. ඒ වගේම ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අපිට කැඳවීමක් තියෙනවා. අපිට ඒ අදාළ සියලුම සාක්ෂි ගොනු කරලා අපිට ජනාධිපති ලේකම්තුමාට මේක බාර දෙන්න කියලා අපිට ජනාධිපතිතුමන් හම්බෙලා මේ කාරණේදී අපිට ඉදිරිපත් කරා. ඉතින් අපි දැන් ඒකට ලෑස්ති. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වන ලංකා ගුරු සංගමේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කරන්නේ දරුවන් අගතියට පත් නොවන තීන්දුවක් ලබා දීම සඳහා රජය කටයුතු කළ යුතු බවයි. නෑ, අපි පැහැදිලිවම කතා කරන්නේ විශේෂයෙන්ම දැන් වෙලා තියෙන අර්බුදයේ සම්බන්ධයෙන්. අවසානයේ දරුවා තමයි මේක පීඩාවට ලක් වෙන්නේ. ලක්ෂ 3කට ආසන්න දරුවෝ සංඛ්‍යාවක් මේ විභාගයේ පෙනී හිටියා. මේ අසරණ දරුවෝ විභාගය ඉවරලා එළියට ආවේ, අපි නිදහස් කියාගෙන ආවේ ළමයි එළියට ආවේ. ඒක නිසා මේ දරුවන්ට පීඩාවට නොවන ආකාරයේ තීරණයක් ගැනීම බලධාරීන්ගේ වගකීමක් ඇට අපි දකිනවා.